ताप्रज्ञामि दहासाक नाइन प्रतिमांडित लेस सोवान पाले हतुन्वाल्नी ऐकियनमि ප්‍රශ්නයක් තියෙන්නේ. දහසක් නයින් කියන්නේ න්‍යායන්ගෙන් ක්‍රමවේදයන්ගෙන් එක ක්‍රමයකින් දහම් අවබෝධය ලැබුණාම දහස් ආකාරයකින් විග්‍රහ කිරීමට හැකියාවක් ලැබෙනවා. යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණොත් එයාට විවිධ හේතු උදාහරණ උපමා ධර්මයට අනුව ගලපලා දේශනා කරන්නත් හැකියාවක් ලැබෙනවා. වටහා ගන්න හැකියාවක් ලැබෙනවා. දේශනා කිරීම නැගත් වටහා ගන්නත් පුළුවන්. අන්නේ හේතුව තමයි පෙන්වන්නේ. සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා විග්‍රහ කරපුවාම දහස් ආකාරයකිනුත් මේ සියල්ල විග්‍රහ කරන්න පුළුවන්. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් මේ මේකින් එක විග්‍රහ කරන ක්‍රම. ඒ කියන්නේ ලෝකයට ඇති යම් දෙයක් අරගෙන ඒක මුල් කරගෙන ඒ ලෝක වස්තුවේ ස්වභාවයත් ඒ වස්තුව ලෝකේ පහළ වෙන ක්‍රමවේදයක් ඒක නැවත පහළ නොවෙන්න නම් නැති කළ යුතු ක්‍රම මොකද්ද? ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරපුවාම ඒ වස්තුව නැවත පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයක් දැක්කහම ඔය අනුසාරයෙන් විවිධ උපමා වලින් විවිධ කොටස් විග්‍රහ කළ හැකියි. රූපය මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? රූප නිරෝධය කියන්නේ මොකද්ද? රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද? මෙන්න මේක අහලා ඔය ටිකින් යක්ක මොකද්ද? මේ ලෝකේ හටගන්න ස්වභාවය ඔය අනුසාරයෙන් දකිනවා. අන්න අවබෝධ වුණා නම් කියන්න පුළුවන්. දැන් ඔය අනුසාරයෙන් වේදනාව කියන්නේ කුමක්ද? වේදනා සමුදය කුමක්ද? වේදනා නිරෝධය කොහොමද? වේදනා නිරෝධ කරන මඟ මොකක්ද? ඔය ටිකත් විග්‍රහ කරන එක ධම්මක. අන්න එහෙම කියන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. සංඥාව කියන්නේ කුමක්ද? සංඥා සමුදය මොකක්ද? සංඥා නිරෝධය කියන්නේ නිවනයි. ඒ මොකද්ද? සංඥා නිරෝධ කරන මඟ මොකක්ද? ඒක විග්‍රහ කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැනගන්න පුළුවන්. ඒ ඥානයත් එක අන්න එහෙම එන එකක්. සංකාර කියන්නේ මොනවද? සංකාර සමුදය කියන්නේ මොකද්ද? සංකාර නිරෝධ කරපුවාම ලැබෙන නිවන මොකද්ද? සංකාර නිරෝධ කරන ක්‍රමවේදය මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද? විඥාන සමුදය කියන්නේ මොකද්ද? විඥාන නිරෝධ කරන ක්‍රමවේදය කොහොමද? නිරෝධය කුමක්ද? විඥාන නිරෝධය කුමක්ද? විඥාන නිරෝධ කරන ක්‍රමවේදය කුමක්ද? මෙන්න මේ ආදී වශයෙන් ඔන්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ওই චතුරාර්ය සත්‍ය ක්‍රම න්‍යායයට අනුව විග්‍රහ කරනවා. අන්න ඒකත් ඔය න්‍යාය ධර්ම. ওই දහසක් න්‍යාය ධර්ම වලින් එක එකට වැටෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? එහෙනම් ඒ චක්කු කිව්වේ මොකද්ද? චක්කු සමුදය ඇහැ සමුදය වෙන්නේ නැහැ. ඇහැ සමුදය වෙන්නේ ක්‍රමයේ මොකද්ද? ඇහැ නිරෝධ කරන්නේ කොහොමද? ඇහැ නිරෝධ වෙන්න අනුගමනය කළ යුතු පිළිවෙත මොකද්ද? කන කියන්නේ මොකද්ද? කන සමුදය වෙන්නේ කොහොමද? කන නැවත පාලන නොවෙන්න නිරෝධ වෙන්නේ කොහොමද? ඒ නිරෝධයෙන් කළ යුතු වැඩේ කොහොමද? මේ ඇස කන දිව නාසය ශරීරය මන වශයෙන් හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් හරි චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ආදී වශයෙන් එහෙම හරි ඔය විවිධ ක්‍රම වලින් සතර ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහ කරන්නේ චතුරාර්ය සත්‍යය එකක් උපමා කරගෙන ලෝකෙ මොනවා හරි උපමා කරගෙන විග්‍රහ කළ හැකි. මේ ඔක්කොම නිවන් දකින්න ධර්ම දේශනා. නිවන් දකින්න ප්‍රඥා මාර්ග. මෙවන් ප්‍රඥා මාර්ග දහසක් දකින්න පුළුවන්. සෝවාන් වුණාම ඒ අනුසාරයෙන් ඒකට කියනවා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලය කියලා. दाह කියන්නේ එක දෙක තුන හතරම කියලාම 1000ක් කියලා ඉල්ල කරලා නෙවෙයි. නමුත් අපි කියන්නේ දහස් ගානසෙ නෙවෙයි හිටියා. 1000ක් කියන්නේ ඒක මිම්මක් සාමාන්‍ය දල වශයෙන් කියන්න පුළුවන් දෙයක් ඔය. ඒ වගේ මිමි. ඉතින් එහෙම ඒකෙන් 1000ක් ඥාන 1000ක් පහළ වුණා කියන්නේ අන්න ඒ වගේ හැකියාවක්. චක්‍ර දෙවියන්ට සහස්ත්‍ර චක්‍ර කියනවා. ඇස් 1000ක් තියෙන කෙනෙක් කිය. විවිධ කතා අහන විවිධ ප්‍රශ්න අහනකොට ප්‍රශ්න 1000ක් විසඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න මේ කියන කතාව වගේ තමයි මේ කියන්නේ. නිවන් අවබෝධ කරගන්න කෙනෙකුට විවිධ ක්‍රමයෙන් නිවන් මඟ පේනවා. ඉතින් අහුවොත් දේශනා ඥානෙ තියෙනවා නම් ඒ ක්‍රමින් නිවන් දකින්න ධම්ම දේශනා කළ හැකියි. ඉතින් ඒක පොත බලාගෙන පොතෙන් හොයන්න දෙයක් නැහැ. ඒක ඥානගෝචරයි. අන්න එහෙම ක්‍රමයක් ඒ කියන්නේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිස්ථාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.